ඇති පන්සල් යානයක අලුත් කාරණයක් නෙමෙයි අපි පොඩි කාලෙන් හැදුනේ පන්සල් වල නායක හාමුදුරුවන්ගේ පොඩි හාමුදුරුවන්ගේ ආශිර්වාදයක් දෙක්ක අවවාද අනුශාසන එක්ක තමයි අපි ගොඩනැගුණේ. ඉතින් සමහර හිතනවා මේ දේශපාලනය කරනකොට ජාති කැඳුම අඳින්නේ දේශපාලනික වාසියක් ගන්න. එහෙම නැත්නම් පන්සල් වල දේශපාලන වාසියක් ගන්න. මම දැක්කේ ඊපෙර ජාතික ඇඳුම අඳින එක කපටි ඇඳුම කියලා නම් කරනවා. සමහරුන්ට ජාතික ඇඳුම අඳින එක රෙද්දැ පෙනියම අඳින එක කපටි සූට් එකක් විදියට පේනවත් ඇති. මේ යථාර්ථය තමයි මේ රටේ අපි ඇති සංස්කෘතියක් තියෙනවා. අපි ලෝකේ මොන රටක ගිහිල්ලා අධ්‍යාපනය හැදෑරුවත් අපි මොන ක්‍රීඩාව කරත් අපි කොතන ජීවත් වුණත් මේ අපේ මුල අමතක කරන යුතු නැහැ. ඉතින් මම අපේ සිය වක්කඩෙන් අත හොදන් නාම යෝජනා සංකරේ ඉතින් එහෙම ආපු ඉතිහාසෙක අපි මුලාමතක කරන්න හොඳ නැහැ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් පැහැදිලිවම අපි විහාරස්ථාන වලට යනවා. මැතිවරණ තිබ්බත් නැතත් ඡන්දයක් තිබ්බත් නැතත් අපි කියලා නායක හාමුදුරු මුණ ගැහෙනවා. දැන් තාවන්තිතු ඔබතුමාට ගම්මාන වලට යන්න පුළුවන් කමක් නැද්ද? මේ පන්සලෙන් පටන් ගන්න හදන්නේ හින්දා අපි ගමේ ඉන්නේ. අපිට ප්‍රශ්නේ තිබෙන නගරේ. ඉතින් අපි දැන් නගර වලට යන්න අවශ්‍ය වැඩ පිළිලක් තමයි හදාගෙන යන්නේ. හැබැයි අපි එදත් දේශපාලනය කරේ ගමේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දේශපාලනය කරේත් ගමේ. අද ඔබ මගෙන් මේ ප්‍රශ්න අහන්නේත් ගමේ ඉඳන්. ඉතින් හින්දා අපි හැමදාම ගමේ හිටියේ. අපි ඉස්සරහටත් ගමේ ඉන්නවා. දැන් අපිට පේනවා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සූදානම් වෙමින් ඉන්නවා. ඒතර ඔබතුමාලගේ පක්ෂයක් විදිහට සහයෝගය ලබා දීමේ බලාපොරොත්තුවක් නැද්ද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා. ඉතින් ජන පෙරමුණේ අපේක්ෂකයා පිළිබඳව අපි වෙලාවට තීන්දුවක් ගන්නම්. ඒ පිළිබඳව අද මම හිතනවා සාකච්ඡා නොකළ යුතුයි කියලා. මොකද තාම ජනාධිපතිවරණයට දින් නියම වෙලා නැහැ. දැන් ඔබතුමාලා පත් කරපු ආණ්ඩුව මේ දැන් හැබැයි කතා කරන්නේ නම් පත් කරපු ආණ්ඩුව නෙමෙයි වගේ දැන් වෙන විදිය දේවල් තමයි කියන්නේ. දැන් සම්පූර්ණ ආණ්ඩුව විවේචනය කරනවා. ජනාධිපතිවරයා ගියා මඟදී දාලා ගියා. ඊට පස්සේ තිබිච්ච තත්වෙට මුහුණ දෙන්න අපිට ආණ්ඩුවක් හදන්න වුණා. ඒ අනුව අපි තාවකාලිකව ඒ තියෙන කාල සීමාවට ගැළපෙන පුද්ගලයෙක් තෝරගෙන ජනාධිපතිවරය බවට පත් කළා. අපි අපේ පක්ෂය අනුමැතිය දුන්නා අමාත්‍යකම් සතනතුරු තානාන්තර තරන්නේ. ඉතින් ඒ අනුව අපි දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් පමණක් සහ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් පමණක් මේ ආණ්ඩුවකට අපි සහයෝගය ලබා දෙනවා. හැබැයි මේකේ බොහෝ ප්‍රතිපත්ති අපි පැහැදිලිව අනුමත කරන්නේ නැහැ. දැන් අපි දැක්කා ඔබතුමා පහුගිය දවස්වල කියනවා මේ අපේ ගමේ නැන්දලත් ගම්පහ රැළියට ගිහින් තිබුණා කියලා. ඒ කියන්නේ දැන් නැන්දලත් JVP එකට සම්බන්ධ වෙලා කියලා කියන්නේ දැන් අනිත් අය ගැන කතාවක් නැහැ වගේ නේ අභියෝග. නැහැ ඉතින් අපේ ගමේනේ විජේවීර මහත්තයා ඉපදුනේ. ඉතින් එයාගේ නාදෑය බොහොමයක් අපේ ගම්වල ඉන්නවානේ. හැබැයි මට දින ප්‍රශ්නේ එක නෙමෙයි. එයා ගම්පහ මොකද කරන්න කියලා. එය තංගල්ල රැස්වීමට ගියා නම් මට හිතා ගන්න පුළුවන්. බෑ ගම්පහ රැස්වීම මොකද කරන්නේ? මම කියන එකක් නෙමෙයි මාධ්‍යම ඔබ තමුන්නාන්සලාගේ මාධ්‍ය ආයතන සමාජ මාධ්‍ය කියපු වීඩියෝ එකක් තමයි ඒ කට්ටිය අපේ ගම් වලින් ගියා කියලා කියන්නේ. ඉතින් ගම්පහ රැස්වීමක් කරන්න ඕන නම් ඉතින් තංගල්ල යන්න ඕනේ නෑනේ. ඔබතුමා කියන්නේ මේ ජනතා විකුරන හැමතැනින්ම ආණ්ඩුව මේ තැනක අදිනවා කියලා. නෑ එක පැත්තේ ඒක හොඳයි. මොකද අපේ ගමේ නැන්දලට ගම්පහ ගියාම කැලණි පුද භූමිය වැඳ පුදා ගන්න පුළුවන්. අනුරාධපුරයේ ගියා මඨමස්ථාන වැඳ ගන්න පුළුවන්. නුවර ගියාම දල්දා හාමුදුරුවෝ වැඳ පුදා ගන්න පුළුවන්. ඒක පැත්තකින් හොඳයි. හැබැයි ඉතින් දේශපාලනය කියන්නේ එදා අපට චෝදනා කරා වේදිකා ගහලා සෙනඟ ගෙනල්ලා රැස්වීම කරනවා කියලා. හැබැයි අපි ඒක චෝදනා කරන්න අපි ඒක හොඳයි. මොකද ගෙවල් ගිනි තියලා මන්ත්‍රීවරු මරලා දේශපාලනය කරනට වඩා රැස්වීම තියලා කතා පවත්වලා දේශපාලනය කරන එක හොඳයි. අපි පැහැදිලිව දේශපාලනය ගන්න මේ රටේ අනාගතය වෙනුවෙන් සහ මේ රට ගොඩනගන්න අවශ්‍ය දේශපාලන ප්‍රතිපත්ති එක්ක ඉඳ අනිත් දේශපාලන පක්ෂවල ක්‍රියාදාමය පිළිබඳව අපි විවේචනය කරන්නවත් ඒක හොඳයි නරකයිද කියනවත් අපේ පක්ෂ කාලය අපි වැය කරන්නේ නැහැ. ජනතා විමුක්ති ජාතික ජනබලයේ අභියෝගයක් කියලා නැත්නම් දැන් ඇත්තටම කොටු ගැන පෙරමුණ අපිට දේශපාලනික වශයෙන් අනිත් පක්ෂ අභියෝගයක් වෙනව නැද්ද කියලා තීන්දුව වෙන්නේ අපේ ක්‍රියාදාමය අනුව. ඉතින් අපි අපේ පාක්ෂික ආරක්ෂා කිරීම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා නම් අපි මේ රටේ ජාතික සම්පත් සුරකින්න මේ රටේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න ගොවියා දීවරයා ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ආරක්ෂා කරනවා නම් මම හිතන්නේ අපි අනිත් පක්ෂ පිළිබඳව කලබල විය යුතු නැහැ. කියන්නකෝ කොහොමද ඉදිරි වැඩසටහනක් දේශපාලන අපි පළවෙනිම කාරණේ තමයි අපි මේ වර්තමානයේ තියෙන මේ ආර්ථික අර්බුදයෙන් එළියට එන්න අවශ්‍ය දේශපාලනික ස්ථාවරත්වය ලබා දෙන පක්ෂයක් විදිහට අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි ඉදිරියෙන මැතිවරණ වලට මුහුණ දෙන්න පුළුවන් ආකාරයට අපේ පක්ෂයේ නැවත වතාවක් ප්‍රතිසංවිධාන කටයුතු කරන ගමන් අලුත් પરම්පරාවට ඔබින සහ එහෙත් දේශීය ආර්ථිකයේ දේශීය ගොවියා කර්මාන්ත ආරක්ෂා කරන ගමන් අපේ කම රකින්න වැඩපිළිලක් එක්ක ඉදිරියේදී මේ රටේ ආර්ථික වශයෙන් වාසිදායක තැනට මේ රට පරිවර්තනය කරන්නේ කොහොමද? රැකියා උත්පාදනය කරන්නේ කොහොමද? දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය තුන් වේල කාලා හොඳින් ජීවත් වෙන්න පෝෂදා යාර වේලක් ලබා ගන්න කොහොමද කියන වැඩපිළිවෙල නිර්මාණය කරමින් අපි ගම් මට්ටමේ ඇවිදිනවා.